අද අපි විග්‍රහ කරනවා දේශනා කරනවා වේදනා සංඥා සංකාර විඤ්ඥාන මේ ධර්මතාාවයන් ොට අපි දන්නවා වේදනාව කියන මොකක්ද කියන කාරණය නැවත නැවත්ත දේශනා කරන්න අවශ්‍ය නැහැ වේදනා කියන විඳීම වින්දනය ඇබැයි විඳන කෙනෙක් නැහැ කියන එකත් අපි දැන් හොදවට තේරුන් අරගෙන අවබෝධ කරගෙන ඉන් ඇහෙන් විින්දත් කනෙෙන් වින්දත් විදත් දිවංවිදත් ශරරං විදත් මනසි විදත් විඳීන කෙනෙක් නැති බව මේ ධර්මදේශනා මාලාව නිබැරදිව ශ්‍රවණය කරපු සෑම කෙනෙක් කුටම හොඳටම පැදිලි වෙන්නට ඕනේ පැහදිලි වෙලා ඇතිදයි ො විදින්නෙක් නැහැ හැබැයි වේදනාවක් තියනවා වේදනාවකායිකවේද මානසික වේදනා කියරදිකයි සුකවේදනා සෝමනස්සවේදනා දෝමනස්ස වේදනා පේක්කා වේදනා දුක්කවේදනාදී වශයෙන් දේනොව. එවගේම ෂපදුකුපේක්ෂා කියලා තුනොකට බෙ දන්න පුළුවන් කියන කාරණයක් රතු දන්න දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ මක්ගම් මග්ග ඥානු දර්ශන විසුද්ධියේදී අපි පැහැදිලි කරගන්නට ඕනි අපිව දන්වනාම ධර්මයන් හැටියට ේදනාව කියන්නේ නාම ධර්මයක් කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. තරා අපි අද ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නවා මේක තියනවදවේදනාව කියන ධර්මතාවේ තියෙනවද උදයහා වැය. එවගේම වේදනාව පිළිබඳව දිිට්ටියෙන් ගන්න නැතුව මානයෙන් ගන්න නැතුව තෘෂ්ණාවෙන් ගන්න නැතුව ඒවගේ හේතු පල දකලා එවගේ දුකාරය සත්‍යය කියන මොකද තතාගතයන් වහන්සේ දේශනා කළේ වේදනාස්කන්දය පැවත්මත් දුකක් හැකිියට පැවත්මක් තියෙනවනං එක දුකක් හැකිියඒක නිසා ඒ කාර්ය සත්‍යයක් ද කියන එකත් අපි තහවුරු කරගන්න ඕනි තොර එක හේතුූම්ගෙන්ම ද හටගන්න කියන කාරණයක් තව දුරටත් ඒරුන්ගත් නත්තන් ඒකත් අපි තවදුරටත් පැහැදිලි කර ගන්නට ඕනි. තරී වේදනාවත් තියන්නේ අනිත්‍යදු කනාත්ම ලක්ෂණයක්ද කිය ඒකත් අපි තහවුරු කරගණ්ඩෝනනි ඒවගේ වේදනාස්කන්දේ තියනෙත් ඇතිවීම නැතිවීම කියන ස්වභාවයද කියන එකත් තහවුරු කරගන්න ඕනි එතකොඩ අප එතනින් බලාපොරොත්තු වෙන්නේ උදයව්‍ය ඥානය උපදවා ගැනීමයි මද හොද ඥානයකයෙක හොඳදටම උපදවාගෙන ඕන ඉදිරියට යන් ඒ මන මනසට දර්ශනය වෙන්න ඕනේ ඇහැට පේන දර්ශනයක් වගේ ළඟයිඳගෙන ඇහිම් බලලා පී සහතික කරගන්නේ යම් දෙයක් පොහොමද තාමත්ම ළඟටගිහිල්ල අතගාල බල් පිරිම ඇදල බල්ල අපි අම් දෙයක් සසාහතික කරගන්න කොමද මේක මේක මේ විද්‍යහමයිකය මේක මේ ධර්මතාවමයි කියලා අන්න ආකාරයෙන්ම අපි මනසිං හොඳට බෙදල හොඳට විභාග කරලා හොඳවට පරිීක්ෂා කරල සහතික කර ගන්නඩුවයි ඇතිවීමක් තියෙනවද නැතිවීමක් තියනවද උදයක් තියෙනවද වැයක් තියනවද තොකොට හේතුන්ගෙන්මද හටගැන් හේතු අයින්කොරොත් මේ ධර්මතාවය නැතිබෙනවද මේ ධර්මතාවය පවතින්නේ දුක පිණිසිද කියෙන කාරණයන් එක සත්‍යයදදය මොකද තතාගතයන් මහත දේශනා කරන්නේ වේදනාස්කන්දය පැවැත්මත් දුකක් හැටියට එක දුක්ැ තෝඩි පසුගිය දේශනාවදි රූපස්කන්දය පිළි බඳ පැත්ම දුකක් හැටියට හොඳදට පැදිරිි කරන්න තේරුම් කළ දුන්න. රධ බලන්නේ අපි බේදනාස්කන්දය තර විඳන පුච්චලයක් නෑ කියන කාරණය ඉසෙල්ලාම මනස්සේ හොදට සිහියෙන් තියාගෙන් ධර්මය ශ්‍රවණය කරංච. ස්ස පච්චා ේදනා කියන කාරණය ඇත්තු දැ හඳට දන්නවා. පිළිබඳව ගැටලුවක් නෑ මකොද ස්පර්ශය නැමති නාම ධර්මයමයි ඉස්පර්ශය නැමති සිදුවීමම තමයි වේදනාව නමති නාම ධර්මයට හෙවත් ඒ සිතුවිල්ලට ප්‍රත්තිය වෙන්නේ වෙන ධර්මතා වෙන්නේ. වේදනාව හෙවත් විදීමට ඒ අදහසක් නෑ එපදීමට අදහසක් නෑ ස්පර්ශය වේදනා උපදවන්නෙත් නෑ ඉස්පර්ෂය නිසා වේදනාව උපදින බව වේදනාව දන්නෙත් නේ. හැබැයි ස්පර්ශය හැර වේදනාව සකස්කරන තවත් ධර්මයකුත් නෑ. එකත් සඳට දන්නව දැන්ව ඇතු තේරුම් අරම්ති එ ස්පර්ෂයම තමයි වේදනාවට ප්‍රත්තිය උපකාරවෙන්. ද මේක අපි ඉස්සල්ලාම ගන්නවා කොහමද සකස්සෙන්ජ ස්පර්ශය වර්තමාන හේතුවයි. හැබැයි මේ විදීම වින්ධනය වේදනාවට පෙරභාවි ධර්මතා සොනකුත් ප්‍රත්තියයි. ඒ තමයි විද පවෘති පැත් විඳීම ප්‍රවෘතියක් තියෙන පැවත් මක්තියෙන්ඒ පැවත්ම අපි පෙරභාවි අවසන් කලළ නෑ. එ්‍රවෘති පැවත්ම එනම් පෙරභවේ විදීමේ නැමති නාමධර්මයේ සිතුවිල්ල ප්‍රවෘතියට පෙරභවය ප්‍රත්‍යය වුණේ අවිද්‍යාව තන්හාාවත් කරමත් වර්තමාන ස්පර්ශයයි ො වර්තමානයේහවිදත් ර්ය චක්ු සම්පසජ වදන කනෙවින්දත් සෝත සම්පසජා වේදන නාසයවිින්දත් ගාන සම්පසජා වේදන දිවෙන්වින්දත් ජිව්වා සම්පසජ වේදන. කයෙන්වින්දත් කාය සම්පසිජා වේදනා මනසෙෙන්විින්දත් මනෝ සම්පසජා වේදන. එන ස්පර්ශය මයි වේදනාවට බර්තමානය. තොකට පෙරභාවේ අවිද්‍ය ප්‍රතියයි. ත අවිද්‍යාව කියන නමධර්මයත් ඇතිව නැතිවෙන ධර්මතාවයක් මොකද අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි ත වර්තමානය අවිද්‍යාව තිය නවන එක සිතුවිල්ලක් විතරයි තෘෂ්ණාව සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙන සිතුවිල්ලක් විතරයි නාම ධර්මයන් කර්මකයන්නේ සිතුවිලි විතරයි සිතුවිල් වියි ඇතිව නැති වෙන කොච්චර කාලී එක චිතක්ෂණය අත්තුළ ඇතිවන ඇතිවෙන. සොඩ ඇතිවෙන වට කිව්වා උදය කියලා. ද ඇතකට උදය කොහොමද වෙන්නේ එකන උදය කියන්නේ හොට ගන්නවා කියන්නේ. හනං අවිද්‍යාව උපකාරයි ත්‍රෘෂ්නාව උපකාරයි කර්ම උපකාරයි ස්පර්ෂය උපකාරයි. ඉස්පර්ෂය උපකාරයි හැ උපදින්නේ මේ ඇතුළේ වේදනාව කියන ධර්මතාවයක් ස්තීරෝ පවතින්නේ අු අුත අුතෙන් අලුතෙම උපදිනවා ඇයි අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින්නේ චිතක්ෂණය තුළ ඇතිව නැතිවෙන හින්ද ඇතිවනස්සනේ නැති වෙන හින්දා නැවතත් උපදින. අලුතෙන් අලුතෙන් උපදිනවා. එතකොට නිව්වත්ති ලක්ෂණයේ අලුතෙම පදින එකක ව්ද ඒ අපිට සිතට අනුගත කරගන්න ඕනේ සාතික කරගන්න ඕනේ සිතට ස්ථාවර කරගන්න ඕන අලුතෙන් අුතෙන් අලුතෙම උපදන්නේ උදයයි එතකොට ප්‍රත්්‍යධර්මය බැලුවකි ඒ ඉස්පර්ෂයයි වර්තමානය පෙරභවේ කරුණු තුනයි අවිද්‍යා පන්නා උපාදාන ඒ සිත විට තුනක් විතරයි ර්ථමානයත් නාමධර්මයක් ස්පර්ෂය නාමධර්මයක් එ ඇති කළත් නාමධර්මයක් දේ සෑම ධර්මතාාවකට ගුණ අවිද්‍යාවටත් එක චිතක්ෂණයත් තුළ ඇතිවලා නැතිවෙන තො ඇතිවෙනට කිව්දය තන්නාවත් චිතක්ෂණය තුළ ඇතිම නැතිවෙන ඇති වෙනට කිවද්දේ ර්ම චිතක්ෂණය තුළ ඇතිෙනවා ඇතිෙන ඇති වෙනට කිවෝදිය. ස්පර්ෂය චිතක්ෂණයත් තුළ ඇති ව ඇතිවෙනසනයෙන් නැති ව ඇති වෙනට කිවෝ්දිය වේදනාව එවත් මින්දනත් එකච තක්ෂණය තුළ ඇති ඇතිවෙනනය නැති වෙන ඇති වෙනට කිව උද්දය නැතිවෙන එක ගැන ඉගවට කතා කරන. හොඳ අපි බලන වදයින් ධර්මට්ා අපි අයින් කොළොත් වේදනාව හෙවත් වින්ධනයට හෙවත් ඒ නාමධර්මයට පවතින්ට පුළුවන්ද කියන කාර්ණයයක් බල දැ උද කියන එක අපි තහවුරු කර ගත්තා තහවුරු කරගත්ත දැ දැකලාඒ දැකීමට කියන්නේ විදර්ශනා විශේෂයෙන් දැක්කා එ විශේෂයෙන් දැකීමට කිවේ විදර්ශනා කියලා මනාද දැක්කි පර්ය නි තනාමධර්මය වේදනාව නැමති නාම ධර්මයට ප්‍රත්්ථේ වර්තමානය තොර විදර්ශනා විශේෂ දර්ශනයෙන් දැක් අවිද්‍යාව එරභව අවිද්‍යාව ති්බ එරභය තනාව ති්බ ඒ නාමධර්මය තර කර්ම අනාම ධර්මය දැ දැක් එවි දර්ශනාවෙන් දැක්කේ ෙන විදර්ශන සුද්ද දර්ශනා හැි දර්ශන විතාාවත්ම නිවැර්දි විදර්ශන හොඳ ස්පර්ෂය අයින් කොළොත් එතර වර්තමාන අලුතෙන් අලුතෙන්ම උපදින්නේ ඇයි රැදින්න බේ චිතක්ෂණයත් තුළ ඇතිවරණ තිබෙන එ නිවත්ති ලක්ෂණය ඇතිවන සනෂනයක් පාස ඇතිවෙනවා එතර උදියයි අන්න උදිය දැක්ක් තොර උදට හේතු දැක්කා හටගන්න හේතු දෙ අපි බලනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාන මේ වේදනාස්කන්දය පැවත්ම දුකයි කියලා මොකද මේ පුතගජාන අය විීම හෙවත් විින්දනයමනි හොයන් විටමයි හොයන්න විින්දනයමයි හොයන්ඒන අපි බලනවා එක ප්‍රෞෘතිය එක පැවත්ම එක දුකාරය සත්්‍යයට අයිතිද බලමු ද ප්‍රවෘතියවත් පැවැත්ම භහග කරන්න පරිීක්ෂා කරන්න නම් අපි පටික්ෂ උපාදත් එක කලපන්නයින එතනත් තමයි නිවැරදිව පෙන්නන්නේ මේ ධර්මතාවල ප්‍රවෘත්තිය කොහොමද කියන එක නිවැරදිව පෙන්නන්නේ පටික්ෂා උපාදෙන් පිළිවෙලින් සිදුවීම. තොර වේදනා . ද තියෙනවා අපි දන්නවාන ේදනා තියෙනවා කිය වේදනාව නිසා තන්හාතට බේදනාව ප්‍රත්‍යයි තන්නහාාවට වට නාමධර්මයක් නාමධර්මයට ප්‍රත්‍යය ඉදිරි නමධර්මයට එ තන්නහාාව නැමති නාමධර්මය සිතුවිල්ල ප්‍රත්‍යයි උපාධානය කියන නාමධර්මයට උපාධානය කියන නාමධර්මය ප්‍රත්‍යයයි කර්ම කියන නාමධර්මයට බලන්න මේ බේදනාස්කන්දය දුක පැවත් මද තියෙන්නේ එක සත්‍යන්ද කියලා උදය දැක්කා තට දැ මේ ප්‍රත්‍යත් අපි දර්ශනය කරගෙනයන්නේ දෙකගෙන යන්නේ තොර ගෙනනිහිල්ලා තියන්නේ කොහේද කියන අපි හවාගන්න මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක පැවත් මත් තිනොකය එක කාරය සත්‍යයක් කියල දේශනා කරන එ අප ඒ ආය සත්‍යයක් මද කියන කාරණයක්ත් අපි තහවරු කර ගඩුව නිදි කරගන්න නිවැරදිව දකිින්දුව. එ උපාධානය කියන නාමධර්මය එකන සිතිවිල්ලක් විතරයි. එන් ගොඩනැගන්නේ කර්ම ඒ සිතුවිල්ලක් විතරයි උපාධානය කියන නාමධර්මය ඒ සි කර්ම කියන නාමධර්මයට ප්‍රත්තේ. ත කර්ම කියන නාමධර්මයන් උපපත්ති භවයකට ප්‍රත්තේ. මකද බුදුරජාන් වහන්සේ පැහැදදිරවම දේශනා කළ කර්ම නිසා තමයි මේ සත්‍යයාගේ ප්‍රවෘතියක් තියෙන් පැවැත්මක් තයෙන් ත සත්‍යය ගෙනමි මේ නාමරූප ධර්මයන්ගේ තකොට භවයක් තර කර්මා නැමති නාර් ප්‍රය උපති භවයට උපති භවය ප ජාතියට බවපච්ා ාති ජාතිය ප්‍රත්‍යයි ජරාම අරණබලට අන අපේ වට නම් කැමති නෑ ඒවනන් එපා ජරා අපෝ එපා දිරීම අපෝ එපා ඒ කරනං කැමති නෑ ජරා තර ව්‍යාදිී ඒකත් එපා මරණ අපෝකත් බෑ හැබැයි හම්බේනෝ සෝක කනගාටු හැඩීම් වැලපි ජාතිකයන තොර පහළ වෙච්ච තැන ඉඳලතියනෙ ඕ කැන දැන් එතකොට අර වේදනාස්කන්දය නැමති සිතුවිල් අහෙවත් ඒ නාමධර්මය ප්‍රවෘත්තිය කොහොමද ගල පන්නේ කොහමද සිද්ධ වෙන්නේ සිද්ධ වෙලා කොතනද නවතන්නේ එක සත්‍යදද සත්‍ය වේදන පච්චා තැන් හතන්නාපච්චා උපාදානං උපාධානපච්චා බව බවපච්චා චාති ජාතිපච්චා පැවැත්ම දුක පැවත්මත්තින් වැරදී බදුරජාණන්හන්සේ දේශ කරනවා. ඒ සත්‍යයක් අන සත්‍යයක් කියලා තේරු ගත්ත අවබෝධ කරගත්ත ඒ නිකං සත්‍යය එක කාරි සත්‍යය මොනාරි සත්‍යයද ඒ දුක් කාරරි සත්‍යය ඒයි අපර ප්‍රෞෘතිත්යක ගලපල බැලුවෙන් දැ වර්තමානයට වේන්ද නාවතියන විදීමතියන අප විඳිනවා විඳීම තුළ පැල්ලෙනවනි ඇලන සිතක්කන්නේ විදිඳීම තුළ ඒ සිතත්ක් අප ග්‍රහණයක් වෙනවා ග්‍රහණයක ය තදින් ගන්නවා කියෙන ග්‍රහණයට නතු ග්‍රහණය කරගන්න උපාධානය ඒ අනුව අපි කර්ම කරනව නැවත වර්තමාන බරි කර්ම කරනවා ග්‍රහණයට නතු කරගත්තොත් තමයි කර්ම කරන්න තොට ග්‍රහණයට නතුවෙන්නේ ඇලීම නිසා තොට ඇලෙන්නේ විඳීම නිසා හරි පැවත්මත් තියන නිවැරදි පැවත් මක් තියනවා තර කර්මකෙරුව උ්පති භාාවයක් අනිව වසෙන්ම හැදෙනවා එතන පහළ කරාව නාම ධර්මයන් නාම රූපදයක පහල කරලා තියෙන නනාම රූපදක තර එතන තියන්නේ ජරා හැබ ඒවන එපා බෑ නියතවස්සම ලැබෙන එහනම් අන්න අපි දැන් අවබෝධ කරගත්ත පැහැදිරී කරගත්තා එක කාරර්ය සත්ය කාරි සත්‍යයක් එයි මේ වේදනාස්කන්දය මේ විදින්ඩ ගිහිල්ල අපිට උරුම කරල දෙන්නේ දුකක් ඒ නිවැරදි මාර් සත්‍යයක් අන්න තේරුම් ගත්තා තර මේ චතුරාරි සත්‍යය අවබෝධ කරයා අවබෝධ කරගඩ යන ගමන අපි නිවැරදිව විදර්ශනා කොළොත් නියත වස්සේම අවබෝධ වෙනවා ඒ තමයි දුක්කාරය සත්්‍යය කාරිය සත්‍යයක් මොන පැත්ත මොන විදිහට අරගෙන යන්න මෙ නාමරූප දෙකේ ප්‍රවෘත්තිය ගලපල බලන්න පැවැත්මත් එක්ක ගලපන් තර පැවැත්මතියන්නේෙ පොටික්සන් උපාදී ඒ සත්‍යයත් දුක කියනෙ කාරය සත්‍යයක් දුකාර සත්‍යය දුක කියනෙ කාර්ය සත්‍යයක් එනම් අපි මෙතෙනින් දැන් උපදවාගත්ත ඥානයක් මොන ඥානය උද්‍යවැ ඥාණ නැතිවන බව තේරුන් ගත්තා එක හොමද ඇතිවන ඇතිවෙනව කිය ඇයිති තක්ෂණන විශ එසිතුවිල්ල ඩ ආයිශච්ච තක්ෂණය තොර අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බවදක්කාඒ උදය දැ උදය පිළිබඳව ඥාන වය පිළිබඳවත් ඥානයක්ඕෝනටේ තොට උදයට කරුණු ස්පර්ෂයයි අතිති අවිද්‍යාවයි තන්නාවයි කර්මයි. වර්තමානෂ්පර්ෂය උදේට හොඳයි අපි දැන් ඉස්පර්ශය අයින් කළොත් විදීමමති සිතට නැඳන්න බෑ. විදීම නැමති සිතවිල්ල හදන්න බෑ විදීම නෑමති සිතවිල්ල හදන්න බෑ ඉස්පර්ශය නැත්ත. ඒ වගේම තෘෂ්ණාව නැත්ත? ද්‍ය ැ කර්ම සකස් කලේ නැත්තං විදීම හදන්න බෑ එ ධර්මට ටි ක්‍රියාත්මක වෙන්නේ නැත්තං නේ නැත්තං වේදනස්කන්දයක් හදන්න බෑ. තොර වේදනාස්කන්දයක් හැද්දුවෙන් නැත්තං හොඳට කල්පනා කරන්න මොඳට හිතන්න අර පැවැත්මට ඉඩක් නෑ අර ප්‍රවෘතියයට ඉඩක්න පැත්මට මොන ප්‍රවෘතියටදර පට්නපාදනයායට වදන පච් තන්න තන්නා පච්චා උපාධන උපාධාන පච්චා බව බවපච්ා චාති න චාතිපච්චා ජරාම එන ඒ එතනට යන්න නැහැ මේ හේතු අයින් කොළොත් එක පැහැදිරි කරගන්නවා ත ඥාන උපදවාගත්ත දේ පිබඳ ාන. තිෙන මගද ස් පර්ෂයට ශසේ කච තක්ෂණයයි මවිදීම ශකච තක්ෂණ ශනති වෙන ති වනය නැති වෙන එක ගැන ොින් තාාරන දැ හේතු අයිංකරොත් ස්ර්ෂ නිරෝෙන් වේදනා නිරෝධයි තන්න නිරෝද වේදනා නිරෝධයි අවිද්‍යා නිරෝෙන් වේදනා නිරෝයි කර්ම නිරෝද වේදන නිරෝදයි. එනම් ඒ කියන්නේ අර දුකක ප්‍රවෞෘතිය දුකේ පැවැත්ම නිරුද්ධයි කියන කාරණය මේ පෙන්න. දැපියතනින් උපද බාගත්ත ඥානයක් ද වැය පිළිබඳ වඥානයක් ඕෝන ද ඥාය උද වැඥාන එතට අභද්‍යාවත් තන්නහාාවත් කර්මත් වර්මාන ෂ් පර්ෂයහි. තර අළුත මළුතෙම උපදින බව පැහැදිරී ශනෂනයක් පාස උපදිනවා එ අශෂ්‍ය එක්ක සම්බන්ධ කල බැලුව දශනයෙන් පෙරළුවනි විපරිනාමයි. සනෙන් පෙරලනට කියෑනේ විපරිනාමයිකර පෙරලන සභාවයක් තියනෙන තියෙන කාරය න්න කාරයක් ගන වෙනස් න සභාවයක් ඒ වැැයි. අන එක දක්කිනවා. එකර වේදනස් කන්දය පිළිබන්ධ වේ සිතු විලි පිළිබන්ධව අපි උදයට කරුණු පහක් දකිින්ටෝනි වැෑට කරුණු පහක් දකිින්ටනි අවිද්‍යා තන්නන්නාව කර්ම ඉස්පර්ෂහා විපරිනාාම ලක්ෂණය කියන මේ කරුණු පහ දකිනා අපි වැයද ත උදේද දකිනවා අවිද්‍යා තහා කර්ම ඉස්පර්ෂය නි්වත්ති ලක්ෂණය කියනදයට ඒ හටගන්ඩ් වැඩ නිබ්වත්ති ලක්ෂණය වෙනුවට විපරිනාම ලක්ෂණය පෙරල්ලනො තියෙනකාරය නනාකාරග වෙනස් කරන්න. කෝට තියෙනවද උදයවෑ ඇති ඇති වෙන ඇතිවනක්ෂනයෙන් නැති වෙන. ඒ පිළිබඳව නුවනයි තොරදැ එකනුවලක් නෙමේ අපතනින් ඇති කරගත් වේදනාස්කන්ධය පරීක්ෂා කල්ලා අප ඇතිකරගත් එකනුවලක් නෙමේ කීපයක් විදර්ශන ප්‍රඥාව සනයක්ෂණයක් පාස ඇතිවෙන්න බව දැකගත්තා ත අනිත්‍යය ලක්ෂණයක් ප්‍රකටයි දැන් අර පැවැත්ම පිළිබඳව ගලපල බැලුව දුක්ක ලක්ෂණය ප්‍රකටයි තවට දුක කියන එක ප්‍රකටයි තමාගේ කැමැත්තහැටට පවත්වන්න බැරි බවත් දෙක්කා අ ප්‍රත්තියට අනු රූපමණියන් වේදනා ප්‍රත්තයට අන්නාවට තන්න ප්‍රත්ත්‍යය විපාධානය උපාධනය ප්‍රත්්‍යය භවයට. වයය චාතියත තමාගේ කැමැත් හැටියර නෙමි තමාගි වසය හිනිමි තොර එතන අපි අනිත්‍ය ලක්ෂණයක් දැක්කා දුක ලක්ෂණය දැක්ක ගින් ජරාමරණ සෝක පරිදීම දුක්ක සභාාවයක් දෙැක්ක තොර තමාගේ කැමැත්ති හැටියට පවත්වන්න බැරි බවත් දෙක්කා ලෝක එනිවැරදිීව ක්‍රියාත්මකවෙන ධර්මතාත්තුනත් දෙක්කා එතම අනිත්‍ය දුක්ක අනත් අනත්‍ය ලක්ෂණය අනිත්‍ය දුක ලක්ෂණය දුක්ක අනාත්ම ලක්ෂණය නාත්ම කියන මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ වර්තමානය මේ මොහොතේ වර්තමාන මේ මොහොත කාත්මක වන්න. තුර දැන් විභාග කරපු කෙනෙක් නෑ පරීක්ෂා කරපු කෙනෙක් නෑ මකද විදීම කියන්නේ සිතුවිල්ල. ඉස්පර්ෂය කියන්නේ සිතු න්න. අවිද්‍යාව කියන්නේ සිතුවිල්න්න රාව කියන්නේ සිතුවිල්ල කර්ම කියන්න සිතවිල්ලා තෝර සිතුවිලි ප්‍රත්තයයි මොකටද උපකාරයි අර දුක කියන ස්භාවේ ප්‍රවෘත්තියට පැවැත්මට ඒකයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහනනි තියෙන්නේ දුක පැත්ක් දුකග පැවත්මක් තියන්නේ එන අපි ඒක තහවුරු කරගන්නවා අයි සැක නැතිව සැක හැර දැනගන්නවා තේරුම් ගන්නා අවබෝධකරගන්නවා දුක කියනෙ කාර්යශත්‍යයක්. දුක කියනෙ කාර් ශක්තියක් වේදනාස් කන්දය පිළිබන්ඳව පී උද අ්‍ය ඥානයක්ත් ඇති කරගත්තා ප්‍රත්තයෙන් හටගන්න බවත් දැක්ක නිවැරදි ලක්ෂණ තුනත් දැක්ක අනිත්‍යය දුක්ක යනාත්මයි කියන කරන තුනත් දැක්ක දුක කියනෙ කාර් ශත්ත්‍යයක් කියනෙ එකත් දෙැක් ආය සත්‍ය එ අර පැවැත්මත් එක ගලපල මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණනමේ පැවැත්මයි දක ප්‍රවෘතිය දුක අප්‍රවෘතිය දුකනේ නොපැවත්ම දුකනේ උපපාදය දු අනුපාදය දුකනේ හැ දුක නෑ කියන්නේ සැපවිඳින කෙනෙක් නෑ පවතින්නාව දුකේ නිරෝධයක් තියන්නේ නැවත නොහැට ගැන්ම නැවත සකස්වීමක් නැහ විදීම නිරුද්ධයි එහම් උදය හාවැය තියනවද ඔවු තියනවා උදියකුත් තියන වයකුත්තියන ඒ නුවනට හසු කරගත්ත ද නිවැරදිවම ඒඥානි උපදවාගත්තද ඥා මෙ මේ හොන්ඳටම සහතික වෙන්නවා ඇහන් දකින්නල් ළඟටම ගහිෙල්ලා අතින් පිරිමැදලා ඇහෙෙන් බලලා අපි සාතික කරගන්න මේදේ මේ ආකාරයමයි මේකමයි මේ කියන්නේ කියලා අපි ඇහෙන් දැකල තීරණය කරන්නේ අන්න ඒ ආකාරයටම මනසින් දැකල මනසිං තීරණය කරන්න ඕන සිතින් තීරණය කරන්න සිතිනයි විභාග කළෙත් පරීක්ෂා කලෙත් සිතිනි ත සිතින් පරීක්ෂා කලෙත් සිතවිලි තම පරික්ෂා කලෙත් මොනව අවිද්‍යා සිතවිල්ල. ත්‍රශ්නාවස් සිතවිල්ලා. කර්මස් සිතවිල්ල. ඉස්පර්ශය කානාම ධර්මය සිතවිල්ල. තර වේදනාවස් සිතුවිල්ලා උපාධානයක් සිතවිල්ල. හැබැයි ඒ ප්‍රවෘතියට ඉඩදුන්නොත් රූපස්කන්දය දුකත් ඒකම තියෙනනවාම තමයි එයි මේ ධර්මතා නියතවසිෙනවා හැබේ බේතනාස්කන්දය තුර රූපස්කන්දය නැතු විදිින තැනු තියෙනවනි යක සඥාතන විද්ාන ජායතනක ඥඥායතන නවසඥාඥාඥායතන කිය තැන් එනම් අපි වේදනාස්කන්දය කියනේ නාමධර්මයන් අප පරිීක්ෂා කරලා දගත් සඥාස්කදය ගන්න සඥාස්කන්දය දර සඥාවකයන හදුනගන්න සඥාවකයන හදුනාගන්න දින්න සඥ පිළිබඳු නැවතනමට කතාර නෝ්‍ය පිය පිළිබඳ අනන්ත දේශනා කලතින සඥාහයයි ලෝකතියෙන් හතක්නෑ රූප සඥ රූප හදුන ගන්න සබ්ද සඥ සබ්ද දුනගන්නවා ගන්ධ සංඥා ගඳසු වද හඳුන ගන්න රසු ස්ඥා රස හඳුන ගන්නවා පොට්ටබ සඥා පහස හඳුන ගන්නවා ධම්ම සඥා අරමුණු හඳුනා ගන්න. ද ස්ඥා අපි බලනවා සං්ඥාවි තියනමද උදේවය මොකද මේඥානයේ ඕන අප උදේවය ඥා හටගන්න එන හට ගන්නව වන කොහොමද හට ගන්න සංඥා අප හඳුනා ගන්නඩන රූපයක් ඉස්පර්ස ෙන්න්න නේ රුප හදනගන්න. කනට සබ්දයක් ඉස්්පර්ශවෙෙන්න්න ඕනේ සබ්ද හඳුනගන්න. නාසයට ගඳ සුවඳක් ඉෂස්පර්ෂ වෙන්න ඕනේ ගඳ සුවඳ හඳුනගන්න. දිවට රසයක් ඉස්්පර්ෂ වෙන්න ඕනේ රස හඳුනගන්න. ශරීරයට පහසක් සීත උෂන දෙක් ඉස්්පර්ෂ වෙන්න ඕනේ පහස පිළිබඳව හඳුන ගන්න. මනස්සට අරමුණක් ඉස්්පර්ෂශ වෙන්න ඕන අරමුණු පිළිබඳව හඳන ගන්න එ අවත් හඳන ගන්නද එනම් ඉස්පර්ෂයයි තොර සංඥාව කියන්නේ නාමධර්මය එන ස්පර්ෂයයි ප්‍රත්වය එන ඉස්පර්ශය විට රක් නෙමී ඇයි වර්තමානයට ව සංඥාාවපය අරංගාලේ අවිද්‍යාව තිබ්බනි තන්නාවත් ති තර අවිද්‍යාව කියන්නේ නාමධර්මය සිතුවිල්ලක් විතරයි තෘෂ්නාව කියන්නේ සිතුවිල්ලක් විරයි කර්ම කියන්නේ සිතුවිල්ලක් වෙතනයි. තර අවිද්‍යා ෘෂ්ණ කර්ම පෙරභවෙන් අරන්නවා. වර්තමාන ඉස්පර්ශය ප්‍රචයයි නාමධර්මය. තර පෙරභව නාම ධර්මතුළක් වර්තමාය ඉස්පර්ශය නමති නාමධර්මය උපදවන්නත් නාමධර්මයක්ඒ සඥාවයි. තවට ඇ තියන නිව්වත්ති ලක්ෂණය අප ේරුන්ගන්න ඕන කරනු හතරයි නිබ්වත්ති ලක්ෂණය අක පහයි. කරනු හතර අතීත භවෙන් තුනයි. මකක්ද අවිද්‍යාව නැමති නාමධර්මය තන්නාව නැමති නාමධර්මය හා කර්ම නැමති නාමධර්මය පෙර බවේ වර්තමානයට ප්‍රත්‍යයයි වර්තමානය ස්පර්ෂයට ප්‍රත්‍යයි සඥාවට නිබ්වති ලක්ෂණ ඇත්ති. ඒයන්නේ අ අුතෙන් අලුතෙෙන්ම උපදිනවා ඒ පදින්නේ කොහොමද ආයිෂ චිතක්ෂණයක් නිසා ඉස්පර්ෂයට චිතක්ෂණය ආයි ඉස්පර්ෂ ප්‍රත්තයෙන් හටගන්න සඥාවනම තිස්සිත විල්ලටත් ඒ හඳුනා ගැනීමේ සිතටත් ආයිශ එක චිතක්ෂණය එනම් චිතක්ෂණය තුළ නැතිවෙනවා හැබැයි ආයුදයක් තියෙන එනම් උදය උදයට කරුණු සඥාව නැමති නමතධර්මයට කැන නැවත හටගන්ඩ කරුණු වර්තමානයේ ස්පර්ෂයයි පෙරභවෙන් කරනු තුනයි අලුතෙන් අලුතිම උපදදිනවා නික්්බති රක්ෂණයයි කරුණු පහයි සඥාව පිළිබඳව උදයට කරුණු පහක් දැනගන්න දැකගන්න එහැන්රූ පහඳන ගත්ත කනෙන් සබ්දහඳනගත්ත නාසයෙන් ගඳ සුවඳහඳනගත්තත් දිවෙන් ර සහඳන ගත්ත ශරීරයෙන් පහස හදුන ගත්තත් මනසින් අරමුණු හදන ගත්තත් ස්පර්ශයම ප්‍රත්්‍යය වෙන් ටෝනි අලුතෙන් අුතෙන් අලු ෙම උපදිනක් එවදයයි. ඇ අුතෙෙන් අුතෙම උපදිනවා කිව් එ චිතක්ෂණයන අවශ්‍ය. චිතක්ෂණයක් චිතක්ෂණයකින් නැතිවෙන නිසා අයලුතෙම උපදවන. අයලුතෙම උපදන. අලු තෙම උපදන. එන් නිබ්බත්ති ලක්ෂණයේ. එතකොට දැ උදය දර්ශනය කරගන්නටෝ. ැන හටගන්න ස්භාවය මනසට දර්ශනය කරගන්නට. උදේ පිළිබඳව නුවන වැය පිළිබඳව නුවවන කතා කරලා එක. ඉට පස්සේ බලන අපි දැ පැහැදිරියකොට හේතුවන්ගෙන් හටගන්නවා කියන කාරණය පැදිරී. ම තව දුරටත් අපට තියෙනවන තෘෂ්ණාව හා මානය හා දිට්ටිය. මෙතන තන්නාමාන දිිට්ටිවලින් තොරවයි අන්න ඕනේ තොට තන්නාමාන දිට්ටි එන්නේ සත්ව පුද්ජල සංඥාව තුළයි දැපි සත්ව පුද්ල සංඥාවෙන් බැහැරයන්නේ තොට නාමධර්මයන් වර්තමානයේ මේ ස් පර්ශනමති නාමධර්මය සිතුවිල්ලගේ ත නාම සංඥාව සිතුවිල්ලක් විතරයි සිතේ හට ගන ස්වභාවයක් විතරයි තොර පෙර බවය අවිද්‍යාව ගස් සිතුවිල්ලක් තන්නාව සිතුවිල්ල කර්මස් සිතුවිල්ල තො නාමධර ත්‍ර මම නෙමීමක පරීක්ෂා කරන්නේ එහෙන සිතිම් පරීක්ෂා කරන්න තොර සිතකයන්නේ නාමධර්මයන් නාමධර්මයන් විසින් නාමධර්මයන් පරිීක්ෂා කරනව හැරෙන්න්න ේදනා පිළිබඳව එස්සල්ලා අප නාමධර්මයන් ගෙන් රූපධර්මයන් පරීක්ෂා කළ එක අනනි සත්‍රමහ දාහතු පිරිබඳව පරීක්ෂ කලා නමධර්මයන්ගේ කැනෙ සත්ව පපුජර් ස්ඥාවෙන් තොරම් මම පරික්ෂා කරනාව කියල ගත්තුත් දිටිය මට දැන් මේ සංඥාව කියන ධර්මතාවය මට හොඳට හොඳට පේනවා හොඳට දර්ශනය වෙන ඒක හොඳ උසස් කියල හිතුවත් මානේ. ඒ විදර්ශනාුවන පිළිබඳව යම්සි කිසි ඇලීමක් ආශාවක් කියෙනවන තෘෂනා තන්නා. තොර තන්නහාවෙෙන්න්නුත් තොර වෙඩන. මානයනුත් තොර වෙන්නවා රාතන් වහන්සේට තුෘෂ්ණාවක් නේ. රාතන් වහන්සේට මානයකුත්නේ රාතන් වන්සේට දිික්්‍යියකුත්නේ අපි එතැනට යන්න නම් අපිඒ පුහුණුව තුළින් අප ක්‍රමාණු කූලම නිවැරදිව තන්නාමාන දිට්ටි කියනෙවත් අයිංකරජන ඕනයන් බැහැර කරගෙන ඕනයන්. ඉවත් වෙනවද කියලා බලන්නත් ඕන නුවනි. එතකොට දකින්න වෙන්නේ පුච්චලෙක් දකින්න මේ බයිකක්. සිතුවිඩි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. නාම ධර්මයන් වින් නාම ධර්මයන් මෙ කරවා මෙනනිහිරන පුච්චලෙක්න පුච්චලෙක්මනය කරනවා කියල ගත්තොත් මොහතකට හරි සිතු විල්ලක්කාව දිටිමට හොඳට විදර්ශනා කරන්න පුලො මගේ විදර්ශනාව බොහොම උසස් මානය තොට මානය ගොඩ නැගන්න තෝට විදර්ශනාවට ඇලුම් කරනවා ඒ දර්ශනයට ඇලුම් කරනු දොට තන්නා බ ඒ ධර්මතා තුනත් ක්‍රමක් ක්‍රමේ ක්‍රම ක්‍රමේ දුර්වල කරගෙන යන් ද අපි පැවැත්ටගෙන හිංබෙල්ුව මද දැ බලන අපි අයිං කොළොත් සංඥාවයින් කරනන ස්පර්ෂයන් කරන්නන. එනම ධර්මය ඉස්පර්ෂය තියනෙන තාක්කල් හඳුනා ගැනීමේ සිතු විලි හදයි. එ ස්පර්ෂයයින් කොළො තන්නාවයින් කොළො උපාද අවිද්‍යාවයින් කොළො කර්මයින් කොළො අසංඥාවයි ප්‍රවෘතියක් මේ. පැ දොර සංඥාව පැවත්ම දුකාරය සත්‍යයට අයිතිද කියලබල බලනො පරීක්ෂා කරන බ සිතින් තමයි මේ සිතුවිලීමම පරීක්ෂා කරන්නේ දෙඟ අපි සිතින් පරීක්ෂා කරනවා ද සඥාව සංඥාවකයන් නාමධර්මය තර සඥාව නැමති නාමධර්මයයට තනියංග රැදන්න බෑ අ තනියෙන් හටගන්නෙ බේ එයා එ නෝනි කරූපධර්මයන් එක්ක සම්බන්ධ වෙන මද රූපධර්මයන් එක්ක තමයි එෙන්නේ ඇසයි රූපයයි නිසා රූප හඳුනා ගැනීමේ සිත ස්පර්ෂය තකොට ගය ඕෝනනි සුද්ධාශ්‍ර කලාපයක් එක් ඇත්තම් හඳුන න්නමේ කනයි සබ්දය කියැනනි සුද්දාශ්න කලාපයක් ඒකත් එෙක්ෙන් ඕන හඳුනා ගැනීමේ සිි තක්කහදත් නාසේ ගන්දය ැනනි සුද්දාශ්්‍රය කලාපයක් ඒත් එෙක් එෙන් ඕෝනනි හඳුනා ගැනීමේ සිි තක් හෙදෙ. නාශේ ගන්ධදයක යනි සුද්දාශ්්‍ර කලා රශය ැන සුද්දාශ්්‍ර කලාපේ එකත් එක්කෙන් ඕනේ හඳුනා ගැනීම සිතහ දන්න ඇතුවා දන්නබ සරීරයේ පහසයික න සුද්දාශ්්‍ර කළලාත් ඒකත් එක් එෙන් ඕනේ හඳුනා ගැනීමේ සිත හද මනසිකයන නාමධර්මයක් බාහිරිංගත්ත රූපධර්මයක් නම් නාමරූප දෙකෙන් ප්‍රත්්‍යයවෙන්න ඕනේ එදක ස්පර්ශයනුයි හඳුනා ගැනීම අරමුණ හඳනා ගැනීමේ සිත නාමර රප දෙක පැවැත්ම යිතියෙන සංඥාාවක යන නාමධර්මය රූපධර්මයක්යක තමයි පැටලිලා ක්‍රියාත්ම කළේ නාමර රූප දෙක ක්‍රාත්මක වුණන්ය හැද මුලින් හදාගෙන නයා තර අය තනහයක් පහළ කරා ආය තනහයක් පහල කරලා ස්පර්ශයක් සිද්ධ කරා ස්පර්ෂශයක් සිද්ධ කලාා තුේ හඳුනා ගැනීම හයක් ද හඳුනා ගැනීම හයත වඩ තු ෑලුනා ඇල එක තදිින් ග්‍රහණය කරගත්තාර සංඥා උපාධාන ස්ථදකයෙන් තදිින් ග්‍රහණය කරගත්ත එගැන උපාධානය ත්‍රේගන් නාමධර්මය ත්‍රේ උපාධානය සඥ උපාධානෙන් නිසා කරන කර්ම යික නාමධර්මය ද කර්ම කරත් උප්පති භවයක් උපපති භවයක් නං ඒතුළ පහළ කරයි ඒතුළ පහර කරයි ාති තොර පහල කරානන් එතැන ඉඳලා ජරා හැබ එකට කැමති නෑ එක අප්‍රියයි එක බැහැර කරන්න හදන පිළිකොල් කරන්න බැහැ සෝක පරිදි දුක්ක දෝමනස් උපායාස සම්බවන්ති අපි දැන් ගලපල බැලුවවා ප්‍රවෘතියක්ත්තෙක් එකැන පැවත්මත්ෙක් සත්‍යයක් නේ ඇත්තක්නේ ගොරුවක් නෙමේනේ එයි දු කියන තැනට පත් කර එක සත්‍යයක් එක ආර්ය සත්‍යයක් අන ප්‍රවෘති්‍යත්යක ගලපලා අපි තහවුරු කොර ගත්තා අපි නිවැරදි කරගත්තා නිවැරදිව තේරුම් ගත්තා නිවැරදිව අවබෝධ කරගත්තා දුකක ප්‍රවෘතියක් තියෙන. හොඳයි අපි දැන් බලනවා වැෑය තොරද උදේ පිළිබඳව ඥානය ඇතිකරගත්ත ෂ පස වන උදේ පිළි බඳන න. හදන ශනය පෙරලනමනනිඒ වැයයි. එ හදනශනය පෙරල නෝටකිව විපරිනාමයි කිය පෙරලන්නේ තොර විපරිනාමයි. තැ විපරිනාමයට ස්පර්ෂයතමයි ප්‍රත්තිය ඉස්පර්ශයමයි ප්‍රත්තිය වර්තමානය පෙරභව අවිද්‍යාවයි තන්නාාවයි කර්මයි දො හතරයි පර්ශය කරුණු හතරයි ස්පර්ෂයතයක විපරිනාමයි පහයි වැෑට පහත් දකින්න උදයට පහක් දකින්ට උදය පහයි සැලපෙන්න ත වැෑටක් පහයි මකක්ද විපරිනාම ලක්ෂණ ස්පර්ෂය දෙකයි අවිද්‍යාතන්නා කරන තුනයි කරනු පහයි කරුණු පහකින් වැය දකින්න කරුණු පහකින් උදය දකිින්ට ය පිළිබඳව ඥානය ඇතිවීම නැතිවීම පිළිබඳව නුවනයි පවතින්නේ හේතුන්ගෙන් පැවැත් මේ සිදුවෙන ක්‍රියාව තුළ තියන දුකක් එක සත්‍යයක් එක නිකන් සත්‍ය යන්නෙම එකකාරය සත්‍යයක් අන්න එදොර පලමනි සත්‍යය අපි දන් අවබෝධ කරගෙන යන්න මෙති. දේවය ඥානයත් එක්ක පලවෙනි සත්‍යය අවබෝධ කරගෙන යන්නේ තොර ලක්ෂණ තුනකුත්තබි හඳර දැක්කා ඒ ලක්ෂණ තුන තමයි අනිත්‍ය ක්ෂය දුක්ක ලක්ෂණය හානත්ම ලක්ෂණය ත අනිත්‍යයක් තිය නොයි චිතක්ෂ චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ඒ තුළ තිෙන් අනිත්‍යයි අර ප්‍රවෘතිය පැවැත්ම සපාධයක්ත්ක් ක පල බැලෝ ආදුකක් තට තමාගේ කැමැති හැටියටද තියන්නේ න උපකාරයට අනුරූපවයිතිෙන් විඳීම තන්නාවට ප්‍රත්තිය ර ප්‍රත්තයෙන් උපදන් උපකාරයෙන් උපදන් වේදන පච්චය තන්න තන්නා පපච්චා උපාදාන එන ප්‍රත්්‍යයට අනුරූපයි තමන්ගේ කැත්ති හැටියට තමට ඕන විදිහයට නෙමේ උපකාරයට අනු රූපවයි පැවත්ම සිද්ධවෙන්. එකත් තේරුම් ගත්තා ඒකත් අවබෝධ කරගත්ත. හැබ අවබෝධ කර ගැනීමේ සිතක් විතරයි අවබෝධ කරගන්න පුච්චලෙක් නෑ මට ැයින් හොට තේරෙනවා කියලා ගත්තොත් මට මට අවබෝධ දුක කියන කාර් ශක්තිය මට අවබෝධයි කිය ගත්ත ග දීටි ගත්තොත් එහෙම දීට්ටිය නකස් සිතුවිල්ලක් විතරයි. අවබෝධය කියනන්නේ සිතුවිල්ලක් විරයි එනම් ද සංඥ පවතින්නේ සැප පිණිස නමි දුක පිණිසයි. ප්‍රේග තියනවා අනිත්‍ය දුක්ක අනාත්ම කියන ලක්ෂණ තුන ඒතුළින් අපි නිරවුල් කරගත්ත පැදිරී කර ගත්ත. ඇතිවෙනහා නැතිවෙන ස්වභභාවය කියන උදේවය කියන ඥානය අපි ඇති කරගත්ත. මේ ඥානයේ ඉදිරියට අරගෙන අන තව තියනවා සධරරි සත්්‍යය නිරෝධරරි සත්ය දක් නිරෝධගාමණී පතිපදාරරි සත්්‍ය තව ච්‍ර සත්ය අබෝධ කරගන්න තවයි අන්න්න තියන වගේම තව ඥාන තියෙනවා උපදවාගන්න දෙ ව්‍ය ඥානයට පස්සේන්නේ බංගඥානේ බංගඥානයට පස්සෙන්නේ බයිතු පට්ටාන ඥානට පස්සෙන්නේ ආධිනවානු දර්ශන ඥානය එආදින වේ දැක්කට පස්සේ තම කලකිරීමේ ඥානය නිබිධාඥාන් එය අදිිවශයෙන් ඉදිරියට අන්න තියෙන එන අපි සංඥාස්කන්ධය පීක්ෂා කල බැලූ. තොරට නාමධර්මය. ඒතුළින් අපි උපදවාගත්ත ඥානයේ තවට්ටිකක් බලවත් කරගත්තා. අර වේදනාස්කන්දය පිළිබඳව විභාග කල්ලා පළමින් රූපස්කන්දයවත් සුද්දාාශ්‍රක කලාප පිළිබඳව විභාග කරන. යඋපදවාගත්ත උද්‍යව්‍ය ඥානයේ ඉට පස්සේ වේදනාස්කන්දය පිළිබඳව එනාම ධර්මයන් ක්‍රාත්මක වෙන ආකාරය පිළිබන්ධව ඒ සිතුවිලි බලවත් කරගෙන ඒ තුළින් උපදවාගත්තා ඒ උදේව්‍යඥානය තවටිකක් බලවත් කරගත් දව්‍යඥානය යන්නේ සිතුවිල්ලක් විතරයි උදවාගත්ත කෙනෙක් නැහැ උදවට තේරුම් ගන්න මම උපදවාගත්ව මටනත් දැන් උදයව්‍යාඥානය තියෙනවා කියලා කිව්වොත් ඒ කතා කරන්නේ දික්ටියේ මගේ උදේව්‍යානය බොහම උසස් කිය ව්වොත් ඒ කතා කරන්න මානේ ඒ තේරුම්ගත්ඒ අවබෝධ කරගත් ඒ සිතුවිල්ලන්් ලම් කරා තන්නා ඒකයි මේ ධර්මය තියෙන ගැඹුරු බව යි නිවැරදිව දේරුන්ගන්න ඕන නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ නිවැරදිව පැහැදිි කරගන්න නිවැරදිෝ පැහැදිලි කරගන්න තරමට තමයි පහසු චත්‍රාර්ය සත්‍යය අවබෝධ කරගන්න එනම් අපි දැන් සඥාවද මෙච්චර වෙලා පිබ්භාග කළ බැලුවන්. තොරගේ තියෙනවන අනිත්‍යේ ලක්ෂණය ඇයි අනිත්‍යේ ලක්ෂණයක් තියෙනවා කියන්නේ චක් චිතක්ෂණය තුළ පෙරලවා පවතින්න බැහැ පෙරලවා එතොඩර ප්‍රවෘතියක්ත් එක්ක ගැලපවා පටිච්ච සමුපාදයක් එක ගලපල බැලුව දුකක ප්‍රවෘතියක්කෙන් ඒ නිසා තමයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහනන මම මේ විශ්වය පොතනකවත් මොහොතකටව සැප ඇති තැනක් ගැන මම කතා කරන්න නෑ වර්ණනා කරන්න නෑ මේ තුම් භවය කිසිම භවයක් මම වර්ණනා කරන්නේ ඇ වර්ණනා කරන්න බැරි කාමභව රූප භව රූප භව කියන මේ තුම් භවේ මොන භවයකට ගියත් අතන තියන්නේ ක්‍රියාවක්ඒ ක්‍රියාව ඇතිව නැතිවෙන සවභාාවයක්. උද්දයා හා වැය ඇතිවෙනසනයෙන් නැතිවෙනවා. ඒ ඇතිවෙනසනය නැතිවෙන්නේ නාම රූප දෙකක් එමන ඇත්තන් නාම ධර්මයන් එමන ත් රූප ධර්මයන්. ප ධර්මයන්ගේ තියන්නේ ෂනයක්ෂණයක් පාස ඇති නැතිවන බවක් වේදන සංඥා සංකාර විඤ්ඥාන කියන නාමධර්මයන්ගේ තියන්නේ ශනයක්ෂණයක් පාස ඇති නැතිවන සභාවයක් ඒස් මේ පැවැත්මත්ක්ක ප්‍රවෘතියත්ක ගලපල බලපහාම ඒ දුකක පැවැත්මක් තියෙන්නේ කියන එක සත්‍යයක් නිකම්ම සත්‍යයක් නෙමේ ආර්ය සත්‍යයක් බවත්තේරෙනවා එදුකාරි සත්‍යය තොරදැන් අප මේ විදර්ශනා නුවන සනුවන කියන්නේත් නාම ධර්මයක් ත මට විදර්ශනා නුවන තියෙනවා කියලා ගත්තත් දිිටිය මගේ විදර්ශනා ඥානයේ දැම් බොම උශස්කිය සමහර එෙමහිත නොට්ටිකක් භාවනා කරන්න පොඩ්ඩක්ව පුරුදුනය පස මේකටිකා විභාග කල්ල බල්ල කියනවා මට දැන් හොඳට විදර්ශන කරන්න පුල. එතකොටම දික්ටියයන්නේ කතා කරන ද මටද විදර්ශනා කරන්න පුළුවන් ඒ අවබෝධය පිළිබඳව සිතුවිලි දෙන්නේ එතකොට එයා කතා කරන්නේ සත්ව පුද්ජල සංඥාව තුළ ඉඳගෙන නේ එතකොට තම දික්්ටියවත් ගැල වෙලානේ දික්ටියවත්වත් වෙලා නෑත දික්්ටියවත් අව සංකරගෙනන තට මගේ විදර්ශනා නුවන ප්‍රඥාව උසස් හොඳ ඉදැම් මට හොඳට විදර්ශනා කරන්න පුළන් ඒ මානේන එදොරේ ඒ සිතට දැලුම් කරනවනි එසත දැලුම් කරනවා ආස කරනවා දුරජාන් වවා සදේශනා කරන විදර්ශනා කරනොයි සිතටවත් තැලුම් කරන්න එපා නැලුම් කරොත් එතන ්‍රෘශ්ාව තියෙ සසිුම් තෘෂ්නාවක් එතන තියෙෙන් තො තෘෂ්ණාව නැහැ රහතන් වහන්සේට තෘතොට මානය නෑරහතන් වහන්සේට දිට්ටිය නෑරහතන් වහන්සේට එතු එහිම් අපි බලාපොරොත්වවෙන්නේ අපේක්ෂා කරන්නේ රිහත්වය නං රහත්වීමනං මේ සංසාර්ධකෙන් මිදීමනං අපි මේ සෑම දෙයක්ම අපි මෙනෙහි කරනකොට පරිීක්ෂා කරනකොට අපි නිවැරදිෝ පරික්ෂා කරන්න ඕනේ. පරික්ෂා කරන පුද්ජලයක් ඉන්නවද. නැහැ. පරික්ෂා කරන කෙනෙක් ඉන්නවද. නැහැ. එනම් ඒ සත්්‍ය පුද්ජල සංඥාවෙන් තොරව නිවැරදිව. මමන මේ මෙනෙහි කරන්නේ සිතුවිල සිවිල. සිතුවිලි න් සිතුවිලි මෙනෙහි කරනවා සිතුවිලි විසින් අ සත්‍රමහා දාතු මෙනෙහි කරනවා පරික්ෂා කරන්නේ සතරමහා දාතු පරික්ෂා කරන්නේ සිතුවිලි විසින්. තොට බේදනා සඥ මේ ධර්මයන් මෙනෙහි කරන්නේ සිතුවිලි විසින් වෙසක් මම මෙනෙහි කරන්නේ මට මෙනෙහි කරන්න බැහැ ඇයි මම කියල කෙනෙක් මේ ස්කන්ද පං්චකය තුළ පරමාර්ථ වසන්නේ සම්මුතිවශයෙන් දාගත්තට සම්මුතිවශයෙන් හදාගත්තට පණවගත්තට පරමාර්ථ වශයෙන් පොඩ්ඩයියටට යන්න ඕ. සම්මුතිහා පරමාර්ථ. සම්මුතියෙන් බලනතා කල් පුච්චලයක් දකි ඒ දකින්නේ දික්ටියෙන්. පරමාර්ථ වශයෙන් දකිනවද නිවැරදි ක්‍රියාව එතුට පුච්චලයක් දකින්නේ. සත්්‍යය දකින්න බෑ. මේ රූප වේදනා සඥඥා සංකාර විඤ්ඥාන කියන පහහි ක්‍රියාවයි දකින්න දැ මෙච්චර වෙලා මේ වේදනා සංඥාධික අපි දැම් පැකට ආසන්න කාලයක් කතා කර එ කතා කළේ ක්‍රියාවක් ගැන වෙසත් පුච්චලය කරන දෙයක් ගැන නෙමේ ඒක නිසා අදට ධර්ම දේශනාව අපසන් කරනවා අපි ඊළඟ සතිය කතා කරනවා සංස්කාර හා විඤ්ඥාන පිළිබඳව උදවහය හා ඒ ප්‍රත්තියට අනුරූපව දුක කියන තැනට පත්කරන හැටි ඒ ලක්ෂණ Anit yung dukana at magiging